අද දවසියක් ගතනය කරන්න යන පිලිප්පි දෙකේ දෙකේ සිට හතර දක්වා අපගේ පිලිප්පි අධ්‍යයන මාලාවේ නවීන අධ්‍යයනය පිලිප්පි දෙකේ එක සිට හතර අපගේ මාතෘකාව තමයි ආත්මික එක්සත්කම. ආත්මික එක්සත්කම ශ්‍රී ලංකාව දිශා බලනකොට අපි දකින්නේ ශ්‍රී ලංකාවේ ලෝක ආගම් හතරක් තිබෙනවා. ඒ කියන්නේ සෑහෙන අනුගාමිකයන් ඉන්නා වූ ලෝක ආගම් හතරක්. ඒ හතර තමයි බෞද්ධ ආගම, කිතුනු ආගම, ඉස්ලාම් ආගම සහ හින්දු ආගම. මේ අතර අපි මේ ආගම් හතර සහයි බතිමතුන්ගේ නමස්කාර එන දෙසාමි පොඩි විග්‍රහ කළොත් නැත්නම් අපි නිරීක්ෂණය කර බැලුවොත් අපිට පේනවා ඉතාමත්ම මට හැඟෙනවා ඉතාමත්ම දුක් සහිත කනගාටු සහිත තත්ත්වයක් මම දකිනවා. ඒක තමයි මේ විශේෂ ලකුණ තමයි ලංකාවේ මම දැන අතට දෙමදි කියලා. අපි ගත්තොත් හින්දු භක්තිකය, එහෙම නැත්නම් බෞද්ධ සෙනග, එහෙම නැත්නම් මුස්ලිම් අය, අපි දන්නවා කිසිම සැකයක් නැතුව ඕනෑම බෞද්ධ කෙනෙකුට ලංකාවේ ඕනෑම බෞද්ධ පන්සලකට ඕන නමස්කාර කරන විදිහ බදා ගන්නවා. කිසිම ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් හින්දු භක්තියෝ ගත්තොත් ඔවුන්ට බඹලපිටිය කෝවිලද නැත්නම් තිරිකුණා කුමාරී කෝවිලද කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ ඕනෑම හින්දු භක්තියේ ඕනෑම කෝවිලක නමස්කාර කරනවා. ඒ වගේ මුස්ලිම් ජාතිකයන්ගේ ඔවුන්ගේ පල්ලිය ගත්තොත් ඕනෑම මුස්ලිම් ජාතියේ ඕනෑම පල්ලියකට ගිහිල්ලා නමස්කාර කරන කිසිම ගැටලුවක් නැහැ. මේ නමුත් දේව දරුවනේ මම දකින්නා වූ කනගාටුසහිත සත්‍ය තමයි කිතුනුවන් තමන් නමස්කාර කරන ස්වභාවයට අයිති නොවන්නා වූ වෙනත් ස්වභාවකට නැත්නම් නිකායකට අයිති පල්ලියකට ගොස් නමස්කාර කිරීමට බොහෝලාට මැලිමෙනවා. එතවසෙයිම ඕන් ඒකට වැඩි ආසාවක් දක්වන්නේ නැහැ. දේශනා වශයෙන් අපමුතු සභාව කෙනෙක් මම අපි ගියෝ තවිතමු යනවා මාතරට මාතර විදේ සභාවක් නැත්නම් මම වෙනි සභාව ඒ නැත්නම් ඉංග්‍රීස සභාවේ ශාඛාවක් ගොඩියස නැත්නම් බොහෝ වෙලාවට තවත් සභාවකට අපි යෑම එච්චර ආසාවෙන් කරන්නේ අපි යනවා වෙන්න පුළුවන්. අපි යන්නේ එච්චර ආසාවක් නෙමෙයි. යන්නේ යම්කිසි පැකිලීමක් ඇතුව යම්කිසි සැකක් ඇතුව අපි පිළිගන්නේද උන ආකාර විදිහ බලයිද කියලා. එත වශයෙන් දේව දරුවනි මම මේ දකින ආත්මගේ තාමත්ම කන කරු සරි සත්‍ය. ඇයි අපි සෑම දෙනාම සෑම කිතුනෙක්ම අදහන්නේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ එකම දෙවියන් වහන්සේ අදහනවා අප. උන්වහන්සේ එකම පුත්‍ර වූ යෙදුනිස් වහන්සේගේ පූජාව කුරුසි පූජාව හේතු කොටගෙන ගැලවීම එකම ගැලවීමේ මාර්ගය අදහනවා අප. මේ ආකාරයෙන් එතරම් කැදී බෙදී වෙරිමි එක්සත් කමින් තොරව ජීවත් වෙන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. මම මේ විශ්සර කරන්න මගේ බොහෝ මේ කිතු නොවන අය අහන ප්‍රශ්නයක් තමයි ඇයි ඔයගොල්ලන්ගේ මෙච්චර කොටස් වල බෙදී තිබෙන්නේ කියලා. ඕන් විතර අහනවා. ඕන් උලාම වකඩ ඕන් තුමේ ගැලී මාර්ගයේ විශ්සර කරන්න ඉස්සෙල්ලා ඕන් අහන ප්‍රශ්නේ නෑ මට මේ කියලා දෙන්න. ඇයි මේ මොකද මේ බයිබල් සභාව කියන්නේ? මොකද මේ පිටුක සභාව කියන්නේ? ඇයි ඕගොල්ලන්ට එකට වැනි ප්‍රශ්න අහනවා? මේක බාධා කරන නිසා දේව දරුවනේ මගේ අපේක්ෂාව, මගේ යාඥා, මගේ සතුම, මගේ බලාපොරොත්තුව. අද මේ අධ්‍යයනය අප සැමට මේ ගැන වැඩි අවබෝධයක් ලබා දීලා මේ ආත්මික එක්සත්කම කියන දේ පිටුක සභාවේ ඇති කිරීමට මේ ඉවහල් වේවි කියන මගේ බලාපොරොත්තුවයි. අපගේ සභාවන් තුල ඒ වගේම සමාන අතර ආත්මික එක්සත්කම අනිවාර්යයෙන්ම අවබෝධය, විතුරුකම, එක්සිට්කම, සහයෝගය වැඩි වෙන්නම තිබෙනවා. එම නිසා ඒ හැඳින්වීම අනුව තුල අපි යමු ඉදිරියට අපි ගන්නෙ ආත්මික එක්සත්කම. මුලින්ම අපි බලමු පිලිප්පි 2:1. ඉතින් ක්‍රිස් වහන්සේ තුල යම් අසරසිල්ලක් ඇත්නම් ප්‍රේමයේ යම් සැනසිල්ලක් ඇත්නම් ආඥාන් වහන්සේගේ යම් පමුකාරකමක් ඇත්නම් ඊළඟට දෙවන පදයේ කියනවා යම් ආදරයක් සහ දායකකමක් ඇත්නම් ඊළඟ පරිවර්තනයයි නුඹලා එක ප්‍රේමය ඇතුව
එකඟව සිට එක කාරණයම අභිප්‍රාය කොටගෙන එක්සිත්ව සිටීමෙන් මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරපළලා නැත්නම් නම් 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 කියලා මේව තිබේ නම් කියලා හතරක් කියලා නුඹලා එක්සත්ව එක්සිත් වෙන්න කියලා සභාවට පිළිපු සභාවට එදා පාවුල් මා අමතරතර අද එතුමාගේ වචන දේ වචන කරන අපිට එක්සත්වන්න එක්සිත්වන්න එකගවන්න කියලා. දැන් මෙතන බලපුවාම අපිට මෙතන තියෙන්නේ තිබෙනව නම් at නම් ඉංග්‍රීසි බයිබලෙත් තිබෙන්නේ if there is. හැබැයි ඇත්ත වශයෙන්ම මේක ප්‍රශ්නයක්. එම නිසා වැඩිදුරට මේක හොයලා බලපුවාම ඇත්ත වශයෙන්ම ග්‍රීක වලින් ලියුවා වූ මේ ලිපිය එළිය තිබෙන්නේ නැත්නම් ඒ ග්‍රීක අනුවාදය තිබෙන්නේ ඇති නිසා කියලා. පරිවර්තිත තිබෙන්නා වූ බඩු පාඩුවක් නැත්නම් මේ දෙකම මම දන්නේ නැහැ කියලා මම වික් භාෂාව දන්නේ නැහැ. නමුත් මේක තමයි අපිට අපේ මේ ගැඹුරට දේව ධර්ම දන්නයි කියන්නේ මෙතන තිබෙන්න ඕන ඇති නිසා කියලා. එනිසා දේව ධර්මෙනි මෙතන කියන්නේ පවතුමා මේ කිතුණු ආගම තුල කිතුණු දරුවන් තුල මේවා මේ හතර තිබෙන බව. එම නිසා කරුණා කරලා එක්සත්වන්න එකගවන්න ක්‍රියාවක් නැහැ. හොඳයි එම නිසා මම වාචනා මේ වෙලාවල එක නිසා කියනවාදී. පරිණතාරව වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල යම් අස්වැසිල්ල ඇති නිසා ක්‍රිස්තුස් වහන්සේ තුල යම් අස්වැසිල්ල ඇති නිසා ප්‍රේමසාලේ සෞදි කිතුණු වන් අතර ආත්මික එක්සත්කම ඇතිවීම උදෙසා ඉතාමත්ම වැදගත් කරුණක් වන්නේ කිතුණුවා යේසුස් වහන්සේ තුල වැඩවිසීමයි. මෙතන කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල අස්වැසිල්ල ඇති නිසා කියලා. කිතුණුයි කියලා කියන්නේ ඊට පස්සේ එන්න. කිතුණුයි කියලා කියන්නේ මම ඉස්සර කන කියන මේ විදිහට යේසුස් වහන්සේ සමග එක්සත් වුණ කෙනෙක්. ඒ ශාන්සිය සමග බද්ධ වුණ කෙනෙක් සම්බන්ධ වුණ කෙනෙක් ඒ ශාන්සිය තුල වැඩවසනව කෙනෙක් ඒ වගේම ඔහු තුල ජේසුස් වහන්සේ වැඩවසනවා. ඒක වශයෙන් මේ ඉංග්‍රීසි බයිබලයේ මෙතන තමයි නිවැරදිව කියලා තියෙනවා United Christ පිළිබිඹු දෙකේ පරිවර්තනය කියනවා United Christ එකතු වෙන අනිවාර්යක බද්ධ වෙලා දේව ධර්මයේ පුසා මුල් දේ තියෙනු ගන්න කරුණාකරන විදියට මම සවන් දෙනා ඔබ අනිවාර්යයෙන්ම මංසවාතන 299ක්ම අඩු ගානේ නාමිකව ඔබ ක්‍රිස්තියානි කාර්යය ඔබ ක්‍රිස්තියානි නම දරනව කෙනෙක් ඔබ ක්‍රිස්තියානි පෞලක කෙනෙක් එතන ක්‍රිස්තියානි පෞලට උපදුන කෙනෙක් නැත්නම් ක්‍රිස්තියානි ගෝ විවාහ වුණ කෙනෙක් මං දන්නේ කොහොම හරි යම් කිසි ක්‍රිස්තියානි කෙනා වූ නාමයට සම්බන්ධ කෙනෙක් මෙතන නම් කවුද කියනවා දේව වචනේ අනුව යේසුස් වහන්සේ සමග එක්සතු නැත්නම් තුල අපි නැත්නම් අපුණාසේද සමග ඒ ඉංග්‍රීසි කරා United Christ නැත්නම් එතවසින්ම අපි සැබෑ කිතුණුවන් වෙන්නේ නැහැ දේව ධර්මයෙන් සමන් මුලින්ම ඉතාමත්ම ආදරයෙන් සාන්දෙනා ඔබ සැරවිලා තිබෙන කරුණා කරලා මෙය ඔබගේ ජීවිතේ සාර්ථක කරගන්න තහවුරු කරගන්න ඕ මම ක්‍රිස් වහන්සේ තුල වැඩවසනවා වනවා ක්‍රිස් වහන්සේ මාතුල වැඩවසනවා මම උන්වහන්සේ එක්ක බද්දලා කියලා මම කැමති ඔබට යෝහන් 15:4 කියවන්නේ මාතුල පැවතියල්ලා මමත් නුඹලා අතුල පවතින්නේ මේ කවුද කතාන්නේ යේසුස් වහන්සේ තාවෙන්න උන්වහන්සේ තුල පැවතින්න මමත් බද්දලා කියලා කියනවා නුඹලා මාතුලේ නොපවතිනා නුඹලාට ඵල දරන්න බැරිය ඵල දරන්න කියලා අපි කියන දේ අනිෂ්ඵල මම නිෂ්පල කියලා කවුද කියන්නේ? යේසුස් වහන්සේ කියනවා. මේක එතකොට කරලා කරන්න එපා. මේක ඔබගේ අර්ථ සත්‍ය දෙනා ගන්න එපා. යේසුස් වහන්සේ දේව පුත්‍රයා කියනවා. නුඹලා මාතුල නැත්නම්. නුඹලා මාතුල නැත්නම්. නුඹ මානන් මාතුල පවතින්නේ නැත්නම්. ඵල දරන්ට නුඹලාට බැරේ. මේකයි දේව දරුවනි යථාර්ථය. එම නිසා මේ මුල් ප්‍රියවර අපි ගත්තේ නැත්නම් එත වශයෙන්ම අපිට මොන අන්දගමනවත් ස්වභාවයේ එක්සක්කම ඇති වෙන්නේ නැහැ. ආත්මික එක්සක්කම කියන්නේ ඇති වෙන්නම බෑද තේරුම් ගන්න. ස්වභාවක ආත්මික එක්සක්කම ඇති වෙන්නම් ස්වභාව කියන අපි හඳුන්වන අය එත වශයෙන්ම යේසුස් වහන්සේ තුල වැඩවසන්නා වූ ජීවකණු අය වෙදුණා වෙන දේනවා. මම කවදාවත් පද කීපයක් මේ තව කියන්නේ දෙවනි කොරින්තු 5:17. එබැවින්
යමෙක් ක්‍රිස්තු වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිලක් යන. ගලාතියේ 20 මම ක්‍රිස්තු වහන්සේ සමග කුරුසිපත්ව සිටිමි. එසේ නමුත් මම ජීවත් වෙමි. නමුත් තවත් මානව ක්‍රිස්තු වහන්සේ මා තුල ජීවත් වනසේක. තා පැහැදිලි. බයිබලයේ කියනවා කවුරුහරි ක්‍රිස්තු වහන්සේ තුල ඉන්නවා නම් ඔහු අලුත් මැවිලක් යන. පරණදේ පහව ගියේ ඒ පරණ මනුෂයා ඉවරයි. වංචාව ඉවරයි, බොරුකම ඉවරයි, හොරකම ඉවරයි. දේවදරුවනි මේක තේරුම් ගන්න. අපි කිසිම මාගේ තුල ඉන්න ඕනේ. මේ පරණ මනුෂ්‍ය අපෙන් ආක් වෙන්න දිනවා. ඒවන කලියත් කියන ගපුතේ එදා පොල්ට මං කියන මම ජීවත් වෙනවා. නමුත් තම තාවත් මම නෙමේ ජීවත් වෙන්නේ. මා තුල කිසිම මාසි ජීවත් වෙනවා. ක්‍රිස්තවරේ සහෝදරි. ක්‍රිස්තවරයා පොල්ට කියන ගමති. ක්‍රිස්තුස් වහන්සේ තුල යම් ඉන්නවද නැත්නම් යම් කෙනෙක් තුල විශ්වාස ඉන්නවද ඔහු දෙවදරෙක්. එහෙම නැත්නම් අපි ඒ හැම කෙනෙක්ම අපව මැව්වා වූ අපව මුදවා ගත්තා වූ දෙවි පියාණන් වහන්සේගේ දරුවෝ වෙනවා. මේක මම ඊයේ රෑ මම සභාවේ ගුවන්ඇදී මම මෙහෙම මුකේ වචනයක් මම ප්‍රකාශ කළා. මම කිව්වා අපි හැමෝටම තාත්ත කෙනෙක් ඉන්නවා. අපි හැමෝටම තාත්ත කෙනෙක් ඉන්නවා. ඒ තාත්තා අපි අයිති එක විදිහකට ඇයි අයිති වෙන්නේ කොහමද? ඔහු තමයි අපේ ලෝකෙට බිහි කිරීම උදෙසා දෙවියන් වහන්සේ පාවිච්චි කළා වූ මිනිසයා. තථාතරමම අයිති. එච්චරයි. නමුත් දෙවියන් වහන්සේ බලපුවාම දෙවියන් වහන්සේ ඔබව මැව්වේ. එම නිසා ඔබ දෙවියන් වහන්සේ අයිති. නමුත් අපි පාපේ දෙවියන් වහන්සේ ඇද්දලා හිටියා. දෙවියන් වහන්සේ අපව මැව්ව නිසා පැවිදි පවණක් නෙමෙයි. උන්වහන්සේ පාපේ දඬුවම අපු මුදවා ගන්නවා. ඉබේ එනනම් අපේ දේව දරුවෝ ගමන මුනිස අපි දෙවතාවා යනයි සයි දේව දරුවෙනි එම් සබෙමි තවද තේරුම් ගන්න මේ අපි හැම දිනෙකම කතා කරනවා මාව සවන් දෙනා ඔබ හැම දිනෙකම එකම පවුලට අයිති වන්නා වූ එහෙනම් එනම් දෙවියන් වහන්සේගේ පවුලට අයිති සහෝදර සහෝදරයන් වෙනවා සහෝදර සහෝදරයන් ඉත ඊළඟ පද මේ කියන්නේ ක්‍රිස්තුමාදී තුල යම් අස්වැසිල්ලක් ඇතනම් ඉංග්‍රීසි බයිබලයේ තියෙනවා මේකට encouragement නැත්නම් ධෛර්ය දීම පෙළඹවීම මේ ක්‍රිස්තු වහන්සේගේ පවුල තුළ ඒ සහෝදර සහෝදර එක්කෙනෙක් දිලිමත් කිරීම ඇති නිසා නැත්නම් නෙමෙයි ඇති නිසා එක්සත් වෙන්න බුදුබණ දේවදේවයන් පරිණත කරනවා මම මේ විදිහට කියන්න යමදී ඔබට අපි හැමෝම ක්‍රිස්තු වහන්සේ තුළ ජීවත් වෙමු අපි එකිනෙකාව ධෛර්යමත් කරමු අපි හැම දිනම ක්‍රිස්තු වහන්සේට අපතුල ක්‍රියා කිරීම නිදහරි මොනවද කියනවා අපි සියලු දෙනා ක්‍රිස්තු වහන්සේ තුල සිටිමු අපි හැම දිනා එකිනෙකාට එකිනෙකාව ධෛර්යමත් කරමු එකිනෙක ජීවිතය ගත කිරීමට අස්සසිලා වෙමු ක්‍රිස්තු වහන්සේට අපතුල ක්‍රියා කිරීමට නිදහරි එතන දියදරෙන් අමිෂේ කියන විදිහයි එකම පියවරු පියෙකුගේ දරුවන් ලෙස අපි ආත්මික දේ ගැන එක්සත් කමින්ද සහයෝගයෙන්ද එකට උන්වහන්සේ සේවය කරමු. හොඳයි ඒ විදිහටම ඉලාර කියනවා ප්‍රේමී යම් සැනසෙල්ලක් ඇතනම්. ඉන්දි බයිබලෙන් කම්ෆර්ට් ඉනිස් ලාබ්. ඒක වශයෙන්ම මේ අදහස් ලබන්නේ මේ යේසුස් වහන්සේගේ ප්‍රේමය කරුණ කොටගෙන අපිට තව ප්‍රේමය නිසා ඇතිවෙනා වූ සැනසීම නිසා යේසුස් වහන්සේගේ ප්‍රේමය නිසා අපට ලැබී තිබෙනව සැනසීම නිසා ආත්මික එක්සත්කම ලැබුණේ මම මේක වැඩිදුරට ටිකක් චුට්ටක් නඟුලට යන්න යවදී මේ කොටසේ මෙතන සැනසෙල්ලක් යන වචනය ග්‍රීක වචනයක දාගත වචනය ඒ මුල් මේ භාෂාවෙ තිබෙන්නේ පැරාක්ලිසිස් කියන වචනය මේ අතරම අපි හැමෝම දන්නවා ඔබ හැරෙවොත් යෝහන් 14:16 යේසුස් වහන්සේ කියන මම යනවා මම සැනසිකාරයෙක් වෙනවා සැනසිකාර එවනවා නුඹලාට ඒතර තියෙන්නේ පැරාක්ලීට් නැත්නම් පැරාක්ලීටෝස් කියන වචනේ මේ දෙකම අපිට එකපාර තේරුම් ගන්න පුළුවන් මේකම වචනයයි එක මුල් ආශ්‍රයෙන් නා මුල් ආශ්‍රයෙන් නා වූ එකම වචනේ සැනසිකාරය නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේගේ සැනසිල්ල ශුද්ධාත්මයන් වහන්සේගේ මේ ප්‍රේමය ඒ ප්‍රේමය කොහොමද මේක බද්ධ වෙන්නේ
අපි දන ශුද්ධාත්මයන්ගේ ඵල මොකද ඵලෙන් ඵල ඵලීත ප්‍රේමය ප්‍රීති සමාදානයි මේ ශුද්ධාත්මයන් තුළතෝ ප්‍රේමය ශුද්ධාත්මයන් අත්තෝ සැනසීම දේව ධර්මෙනි අප තුල තිබෙන නිසා එක්සත් වෙන්න තවදුරට අපි දකින්න තව දෙයක් තමයි මේ ප්‍රේමය කියලා දෙවනි ඵලයේ පිළිපෙ දෙකේ සාධන වචනේ ග්‍රීක බයිබලෙන් අගාපේ කියලා අගාපි කියලා අපි හැමෝම දන්නවා මේක නිතර අහන වචනයක් අගාපි කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය එනම් පූජාවීමේ ප්‍රේමය එතන යේසුස් වහන්සේගේ ප්‍රේමය දීමේ ප්‍රේමය පූජාවීමේ ප්‍රේමය කැපවීමේ ප්‍රේමය අන්නය උදෙසා පිරිමිතාලේ සහෝදරයෝ එම නිසා මේ අනුවේණ පාවලතුමා පිළිප සභාවට මොකද කියන්නේ උන්වහන්සේ කියනවා සභාවක් තුළ එතුමා කියනවා අපේ සභාවේ විවිධ මත තියෙනවා අනිවාර්යයෙන්ම. නැත්නම් අපි උත්තර දෙන්න පුළුවන්. නමුත් අගාපේ ප්‍රේමයෙන් එකිනෙකා ප්‍රේම කරන්න. එකිනෙකා ප්‍රේම කරමින් මෙවැනි අනේකාට වඩාත්ම යහපත් ක්‍රියාවන් උත්සාහ කරනවා නේද? ඔබට කවර සභාවකින්ද දැන් කතාවක් කතා කරගෙන ඉන්නවා ඌට ඔබ තුළ එයා සහෝදරද ප්‍රේමයෙන් වෙන්න ඕනේ ප්‍රේම නිසා කඳුක ගන්න ඌට වඩාම යෝග්‍ය වඩාම සුදුසු ඌට යහපත් වන උදේ ක්‍රියා කරන්න උත්සාහ කරනවා මේ මොකද ඇති කරන්න අනිවාර්යෙන්ම ඌ දිගමත් වෙනවා සභාවේ ආත්මික එක්සත්කම වෙනවා ඒ වගේම මම ඔබට කියනවා සුද්ධාත්මයන්වහන්සේගේ ඵල ප්‍රථම ඵලය තිබෙන්නේ ප්‍රේමය කියලා. එම් සාමී කැමති ඔබට කියන ඵලෙණි යෝහාන්තින 16. අප ප්‍රේමය දැනගෙන සිටින්නේ ඒ දැනන් මහන්සිය තමන් ප්‍රාණය අපුදිසා දුන්නේ නිය. අප විසින් සහෝදරයන් උදෙසා අපේ ජීවිතය දෙද්දී මෙන්න අපතුල දිය ප්‍රේමය දේව දරුවෙනි දෙවියන් වහන්සේගේ වචනේ අපිට කියනවා යේසුස් වහන්සේ අපේ ජීවිත දුන්නා. අපගේ සභාවේ අපගේ සහෝදර අපගේ එක පවුලේ මේ දේව ධර්ම නිසා ජීවිතය හරි දෙන්න තරමට ප්‍රේමය තිබෙන්න ඕනේ කියලා. අපි මෙහෙම කියද්දි මෙහෙම කරද්දි මොකද වෙන්නේ? අපි මෙහෙම කරනවා නම් නිශ්ශකවම නුඹලා ලෝකේ ආලෝකයේ බල අන්තය ළඟින් යනවා. යේසුස් තවදුරට කියන යොහන් 13:35 නුඹලා එකිනෙකාට ප්‍රේම කරනවා නම් නුඹලා මාගේ ගෝලයෝ බව ඒ සියල්ලන් දැන ගන්නවා එතැයි කිසිසේක. ඔන්න. ඉදිරියට. තුන්වෙනි කාරණාව විතර කියනවා තාම කදාන්නේ පදනම ගැ. මොකක් හේතු එම නිසා එම්ටේ හතරක් යන තුන්වෙනි එක තමයි. ආත්මය මහන්සියගේ යම් පංගුකාරකමක් ඇති නිසා. මම කැමතියි ළඟින් මේ වෙලාවේ පිලිප්පි 1:5 වෙත ඔබගේ අවධානය යොමු කරන්න. පිලිප්පි 1:5 මම මේ කලින් කියන්නේ මම ගැඹුරට යන්නේ නැහැ. නමුත් මම සඳහන් කරන්න කැමතියි. සුභාරංචිය විවර්ධන උදෙසා පිලිප්පි 1:5 තිබෙන නුඹලාගේ පංගුකාරකම. මොකද මේ කියන්නේ? සුභාරංචිය වර්ධන උදෙසා තිබෙනා වූ සහභාගීකම ගැන දෙවන සුති කරනවා කියලා කියනවා දෙවි දරුවනේ. ප්‍රේමචාරසාවලේ මේක තේරුම් ගන්න. මේ පිලිප්පි 1:5 සහ පිලිප්පි 2:1 සඳහන් කරන්න මොකද්ද? සභාවක ආත්මික පංකාරකම ඇති වෙන්නේ සුභාරංචිය වර්ධනය උදෙසා එකට ක්‍රියා කිරීම තුළින් දෙපමණක් නොවේ ඒක මූලික වෙනවා ආත්මික වර්ධනය සභාවක ඇතිවීමට එක මූලික සාධකය තමයි සභාවේ සහෝදර සහෝදරියන් සුද්ධාත්මයන් වහන්සේගේ පිළිවෙල දේශන තුළ වැඩවසමින් එකට සේවයේ එකතුව එක්සත්ව එක්සිත සේව කරනවා. මේ සාධාරණ මම සඳහන් කරලා තව දිවිශේෂ කරන නෙවෙයි නමුත් ඔබේ සභාවෙත් මේක වෙනවා. මම දැන් ලංකාවේ බොහෝ සභාවල මම දැකලා තියෙනවා. අපි සභාවට සුදුම කඩ කියන කතා කරලා දෙවියන් පස්සේ ටිකක් රැඳිලා යන්න කියලා අපිට දොර කොටදීම කවුරු හරි කියනවා. ඉන්න කතා කරලා යන්න අඳුරගෙන යන්න කියලා. දෙවියන් පස්සේ කුඩා සංග්‍රහය බොහෝ සභාවල් තිබෙනවා. ඒ ඇති කිරීම බොහොම හොඳයි දේව දරුවනි. ඉතාමත්ම හොඳයි. ඒ කාලේ ඇති කරන්නේ අලු ආයතනක් නෙමෙයි අපි හැමෝම එකිනෙකා අඳුර ගැනීම උදෙසා. නමුත් මෙවිතව සහෝදරී
මේ ඒ වගේම අපි සභාවේ සමානට අපි විනෝද චාරිකාවක් යනවා නැත්නම් එවැනි දේවල් කරනවා මේ වතුලින් සහභාගීකම් වැඩි වෙන අතර දේව ධර්මයේ තේරුම ගන්න මේ පිලිප්පි දෙකේ එකේ කතා කරන්නේ නැත්නම් එකේ පහේ සඳහන් කරන්නේ මේ එකගත්ත සහභාගීකම නෙමෙයි මෙතන කතා කරන්නේ දේව සේවය උදෙසා සුභාරංචි වර්ධනය උදෙසා අපි එක්සත් වීම හේතුවෙන් ශුද්ධාත්මයන් වහන්සේ ඇති කරනා වූ ආත්මික එක්සත්කම ගැන ඒක තේරුම් ගන්න. එම්සාරියම් දේව ප්‍රේමයේ සහෝදර සහෝදරි එම නිසාම කැමති ඔබට ආයෙත් මේ කියන්නේ අපේ සභාවක් හැටියට අපේ සභාව තුළ සහ අවුත් සභාවක් සමග සංවිධානාත්මක එක්සත් වීම ඇති කරන්න උත්සාහ කරන අතර දෙවියන් වහන්සේ ඊට වඩා අපේක්ෂා කරන්නේ අප ආත්මිකව එක්සත් වීම හොඳට තේරුම් ගන්න. ආත්මිකව එක්සත් වීමයි. එම නිසා මෙතන කියන ආත්මයන් වහන්සේගේ යම් පංකාරමක් ඇත්තක් කියලා මම තවදයක් කියන ආත්මයන් වහන්සේ කියන්නේ කවුද? ශුද්ධාත්මයන් වහන්සේ. මම කැමති ශුද්ධාත්මයන් වහන්සේ ගැන යේසුස් වහන්සේ වදාළ වචන මෙත ඔබගේ අවධානය යොමු කරන්න. යොහන් 13:13. උන්වහන්සේ එනම් සැබෑ කමේ ආත්මයන් වහන්සේ ආකාලයේ සංකේත ශුද්ධාත්මයන් ආකාලය උන්වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වනසේක. මක් නිසාද උන්වහන්සේ තමන් ගෙන්න උපදවා කතා නොකර උන්වහන්සේ අසන දේ කියා පැමිණෙන්න තිබෙන දේ නුඹලාට ප්‍රකාශ කරනසේක. උන්වහන්සේ මා ගෞරවයට පමුණුනසේක. ප්‍රේමී දේවදරු මෙතන අපි කියවාදී අපි දකිනවා උන්වහන්සේ සුදානනස කරා විතාමත් වැදගත් කාරණා කිපදෙනෙක වැදගත්ම දෙකක් එකක් තමයි සත්‍යතාවය අපිට උගන්වනවා සුදානනගේ පම්පාර ගැනීම එක දෙයක් නේ උන්වහන්සේ අපට ඇත්ත උගන්වනවා දෙවනුව යේසුස් වහන්සේව ගෞරවයෙන් වැඩපත් කරනවා දෙවියන් එහෙමනම් මේ යේසුස් වහන්සේ ගැන සත්‍ය නොපිළගන්නා වූ අය සා ඇදිනවා දැන් අතර සැබේ ආත්මික කම තියන්න තිබෙන්න බෑ නේද? තියෙන්න බෑ. ආත්මික එක්සත් කම තියෙන්න බෑ. මම තවදුරටත් කියන්නේ තවදුරටත් විසඳන්න. අපගේ යේසුස් වහන්සේ ප්‍රකාශ කරනවා. උන්වහන්සේ කියනවා යේසුස් වහන්සේ ඔබ කියන්නේ මාර්ගයේද සැබෑවද ජීවිතේද මමයි. මා කරුණුටගෙන කිසිවෙක් මයන් මහන්සියට පැමිණෙන්නේ නැත. කවුද කියන්නේ? යේසුස් වහන්සේ. මේක සත්‍යයි. මේක සත්‍ය බවට අපගේ හදවතේ තහවුරු කරන්නේ අනුගානන ශුද්ධාත්මයන් වහන්සේ. ශුද්ධාත්මයන් වහන්සේ මේ සත්‍ය අපු වණන අතර සත්‍ය වණන අතර යේසුස් වහන්සේ නම් විශ්වාස කරන අතර අපි දන්නවා කිතුණු නම් ගන්න බොහෝම අය ඉන්නවා. ඕනෑම මාර්ගයෙන් ස්වර්ගයට යන්න පුළුවන්. විශ්වාසයෙන් නෙමෙයි ප්‍රමණක් නෙමෙයි ඕනෑම මාර්ගයකින් ඕනෑම ආත්මයක් මෙන්න යන්නේ. දේවනාථට යන්න පුළුවන් කියනවා අය. බොහෝ අය මඩු නැත දිනවා. දේව ධර්මයෙන් මේක තේරුම් ගන්න මත් අරන්නේ කියන්නේ ඔවුන් සමග ආත්මික සම්බන්ධකමක් තිබෙන්න බෑ. ඔවුන් සමග අපිට ආත්මික සම්බන්ධකමක් තිබෙන්න බෑ. සම්පූර්ණ සැබෑ ආත්මික සම්බන්ධකමක් තිබෙන කෙනෙක් මං කියන්නු කියයි වඩා හරි කියලා. ඉතින් මාතීම කියනවා එවැනි කෙනෙක් කවුරු හරි කිතුණු ලේබල් එක ගහගෙන හැමදාම පල්ලි දේශනා කරන කෙනෙක් වෙන්න පුළුවන් මම දන්නේ. කියනවා නම් බෞද්ධ ආගමෙන් ලැබෙන ආගම තමයි නම සඳහන් කර වෙන ආගම් වලින් තමයි මේ ගැලීම ලබනවා කියලා ඔහු ප්‍රකාශ කරන්නේ දේව වචනයට විරුද්ධයක් නෙමෙයි ශුද්ධ ඥාන මාංශයට සත්‍යතාවය ආත්ම ප්‍රඥාන්තේ කියන දෙයට ප්‍රතිවිරුද්ධ දෙයක්. එම්සා දේව ධර්මයෙන් මේ මෙය නොපිළිගෙන කිසිම කෙනෙක් සමග අපිට ආත්මික එකතතාවයකට එන්න බෑ. නමුත් අපි සභාවට ඉන්නව හැම කෙනෙක්ම ඉතින් ඉන්නවා කියලා අපි තරන්න බෑ. එහෙනම් අපිට ඔවුන් සමග මොකද කරන්න ඕනේ? තේරුම් ගන්න දේව දරුවනි. ඔවුන් සමග අපිට පැහැදිලිව පුළුවන් දේශපාලනය ගැන කතා එකතු වෙන්න. ක්‍රීඩා ගැන එකතු වෙන්න. ද අධ්‍යාපනය ගැන එකතු වෙන්න. දරුවන්ට සංගීතය ගැන බොහෝ දේවල් ගැන එකතු. ඒක නිකුත් කරන මේ වගේ සාකච්ඡා කරන මිත්‍ර වෙන්න, යහළු වෙන්න. නමුත් තේරුම් ගන්න මේක ඔවුන් එක යහළු වීම කියන්නේ ආත්මික එකඟත්වයක් නෙමෙයි. යාඥා කරන්නේ ඔවුන් ගැන. හැමදාම යාඥා කරන්න. ඒත් සුද්ධාත්ම මහන්ස වහන්සේ මුන්ට කතා කරන්නේ. ඒ ස්වාමීන් වහන්සේ කෝ මාර්ගික යන සත්‍යතාව උන්ට උගන්වන්න කියලා.
දේව ධර්මනේ මේකයි මේ සමාන අත තිබෙන එක වේදයක්. මට මේ දවස්වල පොඩි ගොඩාක් ඇඟලින් ආරාධනා යනවා. මම ඔබ දන්නවා ඇති මම කියලා ඉද ප්‍රථමයෙන් මම ශ්‍රී ලංකා පුරාම හැමතැනම ගොස් ගැලවිලු සහ ආත්ම දරා ගැනීම ඒ යන මාතෘකාවට සම්මන්ත්‍රණය කරනවා. මේ වෙලාවට මම ඇසුව බොහෝ අය අහන්නේ අනේ මේ එයාගේ අර මේ දේව ධර්මයේ ගැන ගැටලුවක් නැහැ නේද? දේව ධර්මයේ ගැන ගැටලුවක් නැහැ නේද? එහෙමනම් අපිට එයාව පාවිච්චි කරන්න බෑ. කොච්චර කවුරු මොනකොට අපිට වැඩක් නැහැ. එයා මේ දේවමාංශයේ එකම ඒකම එකම ආර්ය විශ්වාස කරන්නේ නැත්තම් එයාම අපි ආරාධනා කරන්නේ දේව ධර්මයෙන්. මේක හරියට හරි. මේක හරියට හරි. මම එහෙම කෙනෙක් නම් මාත් එක්ක ආත්මික සහභාගීකමක් අනුකාරකමක් තියාගන්න පුළුවන් පමණක් නෙමෙයි. මම හරි බාහිරක කෙනෙක්. මම ඒසාවේ නම දරාගන්නේ. දේශනා කරමින් උමාසික මාර්ගයල උමාසික ගෝධි ශාස්ත්‍රණ නැත්නම් නිසා මම මේක තේරුම් ගන්න මේ හොඳ තේරුම් ගන්න දේව ධර්මයෙන්. ඒ නිසා සභාවට දේව දරු කුඩලු නැති ආවම ඒකට ආදරය කරන්න. ඒගොල්ලන්ට යාඥා කරන්න. ඒගොල්ලන්ට උගන්වන්න. ඒගොල්ලන්ට ප්‍රේම කරන්න. ඒගොල්ලන්ට කතා කරන්න. බොහෝ දේවල් ගැන කතා කරන්න. ඔවුන් සමග සහයෝගය දක්වන්න. නමුත් ඔවුන් සමග සැබෑ ආත්මික සම්බන්ධකම එක්සත්කම ඇති කිරීමකට නම් ඔවුන් සැබෑ කිතුනුවන් වෙන්න ප්‍රතිවෙනවා. ඒනවාසින් ඉල්ලන්නේ උන්වහන්සේ කැමැත්ත ඒකමයි. උන්වහන්සේ ඒ ඇති කරන්නේ. හරි. හතර කාමන්ද කියනවා යම් ආදරයක් සහ දයාබලකමක් ඇත්නම් යම් ආදරයක් සහ දයාබලකමක් ඇත්නම් නැත්නම් ඇති නිසා කිනෝ සවහාවේ කිතුන් දරුවන් අතර දේව දරුවන් අතර යම් ආදරයක් සහ දයාබලකමක් ඇති නිසා එක්සත්රන් මම කියන කොලොස්සි 3:12 එබැවින් දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ ප්‍රේමවන්ත වූ තෝරාගත වූ මෙන් දයාබරහිතක්ද ගුණවන්තකමද යටත්කමද මුරුදුකමද ඉවසිලිවන්තකමද පැලඳගෙන කියලා කියවලා යනවා. මේ සෞදේ සහෝදේ සැබෑ කිතුණු ජීවිතයක මේ ගුණාංගති වෙන්න ඕනේ පමණක් නෙමෙයි ඒව වර්ධනය වෙමින් පවතින්න ඕනේ. මම ආයෙත් කියනවා මේ කිව්ව අවුණාංග අපි මෙතන කොලොස්සි තුනේ ගොඩක් තියෙනවා. අපි සීමා කරමු. අපි අධ්‍යයනය වෙන්න ආවු මේ වචන දෙක. ඉතල කියනවා ආදරයක් ඔබ අතරේ ආදරයක් සහ සමාවෙන් ආදරයක් සහ දයාබරකමක් ඇති නිසා සභාවේ ආදරේ සහ දයාබරකම ඇති නිසා එක්සිට් වන පිරිමිසාවලේ සහෝදරි මම ඔබෙන් සමිතා ඉතාමත් යටහත් කමක් ඉල්ලා සිටිනවා. ඔබගේ සභාවේ මේ තත්ත්වය නැත්නම් මම ඉතාමත් ඕනේ කමක් ඉල්ලා සිටිනවා. ඒ ගැන කිය කිය රණ්ඩු කර කර වාද කර කර පක්ෂභේදී ඇති කර කර ඒව කරන්න යන්න එපා. එවැනි දැනක ඒ දේවල්ගේ ආදරය නැත්නම් දයාබරකමගේ ආදරය නැති අය ඉන්නවට සභාවේ දිවනසේ ආචාර්යනි ස්වාමීනි අනේ ස්වාමීනි ඔබ වහන්සේම ඔවුන් තුල ඔවුන්ගේ හදවත තුල ශුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රේමය පතුරවන්න ස්වාමීනි. අනේ ස්වාමීනි යේසුස් වහන්සේ තුල වැඩවස් ගන්නා වූ දේව දරුවෙක් වඩ වූ පතරන් ස්වාමීනි කියලා අපි හැමදාම ආඥා කරමු. ඒ පරිණි කාරණාව. දෙවනි කාරණා තමයි මේ සභාවේ හැමෝම පොදුවේ. ඒ වගේම පුද්ගලිකව ඔබ දෙවනි අනේ ස්වාමීනි. අනේ ස්වාමීනි මගේ ජීවිතේ අනේ දෙවි ස්වාමීන් වහන්සේ මේ ගුණාංග වැඩි කරන්න තව වැඩි කරන්න ස්වාමීන් මට ඕන හැමෝට ප්‍රේම කරන්න මට ඕන හැමෝට කරුණා දක්වන්න මට ඕන හැමෝට දයාවරකම දක්වන්න මට ඕන හැමෝට සත්‍යයන්ම යොසින ක්‍රියා කරන්න කියලා අපි ආශා කරමු. හොඳයි මෙන්න පදනම දෙවනි තුන්වෙනි සහ හතරවෙනි පදවල ඔහු ප්‍රකාශ කරනවා ඉල්ලීම විශේෂම දෙවනි පදයේ සමානයි දෙකේ. ඔව් ඉල්ලීමක් ඇත්තේ නම් ඔහු කියවන අපිට. පිළිපි දෙකේ දෙක. මේ ඇති නිසා මේ හතර ඇති නිසා නුඹලා එක ප්‍රේමය ඇතුව මේ කලින්දේ. එක ප්‍රේමය ඇතුව. එකමව සිට. එක කාරණියම අභිප්‍රාය කරගෙන එක් සිත්ව සිටින්. එක කියනවා එක කාරණය එක ප්‍රේමය එකමව සිට එක් සිත්ව සිට. කියන මාගේ ප්‍රේමයේ සම්පූර්ණ දරන්න.
දෙව දරුවනි අපි ඔබ දන්නවා මම අපි කලින් මේක ඉගෙන ගත්තා. පාවුල් තුමා පිළිපොරු මේ ලිපිය ලිව්වේ හිර නැත රෝමේ සිට. ඔහු රෝමේ ඔහුගේ ඒ හිර ගෙදර අවසාන දෙකක් තිබුණා. මුලින්ම ඔහු හිටියේ හිර ගෙදර. ඊට පස්සේ ඔහු නිදහස ලැබුණා ඔහුගේම කුලි නිවසක. නමුත් ඒ නිවාස අඩස්සිය දෙවිද. එම නිසා ඔහු ලිව්වේ හිර ගෙදර සිටද නැත්නම් ඊට වශයෙන්ම නිවාස අඩස්සිය සිටද කියලා අපි දන්නේ නැහැ. හරියට මම දන්නේ නැහැ. නමුත් අපි පැහැදිලිව දන්නවා මේ පොත ලිව්වේ රෝමේ යම් කිසි විදියට හිර ගෙදර අඩස්සියේ නැත්නම් නිවාස අඩස්සියේ. මිෂෙල් යන්නා වූ පාවුල් තුමා මේ පොත මේ ප්‍රීතිය මේ ප්‍රීති පොත යන කියෝ අපි දකින්නේ ප්‍රීති යන පොත. මේ පොතේ මූලිකම තේමාව තේමාවක් මූලිකම තේමාව මම ප්‍රකාශ කරන ප්‍රීතිය ගැන. කිතුණු ප්‍රීතිය. එහෙමනම් මෙන්න පාවුල් තුමා මේ හිර දෙදර ඉඳන්. ඔව් නිකන් බොරු යන්නේ නැහනේ. ඔව් අත්දකින්නා වූ ප්‍රීතිය. ඔව් තුල තිබෙන ප්‍රීතිය. නිසා ඔහු ප්‍රීතිය ගැන ඒ ප්‍රීතිය තිබෙනා වූ ඒ සම්පූර්ණත්වය නිසා ඔහු ලියනවා. ඔහු හැමෝනා වූ ප්‍රීතිය නිසා ඔහු ලියනවා ප්‍රීති වෙන්න ප්‍රීති මුල් කර ගන්න. නමුත් ප්‍රින්සව සහෝදරි මේ වගන්තිය අපි දකිනවා ඔහුගේ ප්‍රීතිය අසම්පූර්ණ ප්‍රීතියක් කියලා තිබුණා. මම කියන්නේ සම්පූර්ණ කියන්නේ නැහැ අසම්පූර්ණ ප්‍රීතියක් කියලා තිබුණා. ඇයි? ඇයි? එම නිසා ඔහු කියනවා මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න කියලා. කාර්ය කියන්නේ පිළිපු සබඩ කියන අනේ මගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න. යේසුස් වහන්සේට ඕනෑම දුකක් විඳින්න සුදානම් නාවු කසපාර. බයිබලයේ කියනවා ඔහු 39 කසපාර තුන් වතාවක් ලැබුවා කියලා බලන්න. ගල්ගස්සා මරන්න වේ වැළලුන් තැලි මේ හැම දෙයක්ම සතුරි දරා ගත්තා වූ බෞල්තුමා මේක මැද්දේ ප්‍රීති ගැන කතා කරව පාවුල්තුමා මෙතනදී පමණක් කියනවා මේ අවස්ථාවේ මේ පොතේ කියනවා මගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න. එම්සා පාවුල් කියන්නේ අනේ මට මේ මත් ප්‍රීතිය දෙනවා. නමුත් ඔබලාගේ තුනම මේ බෙදීම ගැන මේ අසමගිය ගැන එක්සත් නොවීම ගැන මට හරි කනගාටුයි මට හරි දුකයි මට මා වේදනාව. මේන් මෙසේ ඉල්ලීම පාවුල්තුමා කිරීම තුල මම දකින්නවා කාරණා දෙකක්. පළවෙනි කාරණා තමයි පිලිප්පී සභාවේ ආත්මික එක්සත්කමේ අනුපාඩු තිබුණා. එම් සජීව ධර්මයේ ඔබගේ සභාවේ මේ ආත්මික එක්සත්කමේ අනුපාඩු තිබුණා. ඒක පුදුම වෙන්න එපා. ඒක පුදුමයක් නෙමෙයි. බොහෝ ලාට මේක දකින්න මේක ඇති වෙන දෙයක්. නමුත් ඒක ගැන ක්‍රියා කරන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ යාඥා කරන්න සභාවේ අනේ දිවි ප්‍රියාණෙනි අපි සභාවේ ආත්මික සත්කම ඇති කරන්නේ කියලා. ඒ වගේ ඔබ කැප වෙන්න ඔබගේ ජීවිතේ අනේ ස්වාමිනි දෙවි ස්වාමී මාංශ මට දෙවි ස්වාමී හැමෝටම අරමයි කියලා කිව්වා වගේ ඒ දයාබරකමෙන් ප්‍රේමයෙන් හැමෝටම ආදරය කරන්ට ඔබ මාංශ මට උපකාර වෙන්න. මේ සරේ සාවදී. මෙන්න මේ යටතේ ඕකේන කාරණා තුනක්. ඕකේන එක ප්‍රේමය ඇතුව ඉන්න එක ඔහුගෙනවා එක ප්‍රේමයේ ඇතුව නැත්නම් එක ප්‍රේමයේ ඇතුව ඉන්න අපුරු කියලා යමන් පහළ විදලා මාගේ ආඥාව නම් මා නුඹලා ප්‍රේම කළා මෙන් නුඹලා එකිනෙකාට ප්‍රේම කරපල්ලා යන විකෝ කියන්නේ ස්වාමී ඔබ දන්නවා ඊසානි ප්‍රකුච්ච ප්‍රේම කරනවා කියලා. ඒ ප්‍රේමය මට සීවෙද්දි මම ආඥා කළේ මට බොහෝලම නැහැ මඩෙච්චර ප්‍රේම කරනවා දෙවියන් වහන්සේ කියනවා යේසුස් වහන්සේ කියනවා නුඹලා එකිනෙකාට යේසුස් වහන්සේ ඔබට ප්‍රේම කළා වගේ ප්‍රේම කරන්න කියලා. රෝමදුලය 10 සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහ වෙල්ලා සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහ වෙල්ලා. ඒ වගේම ගලාති 5:13 ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්න ඕයල්ලා. මෙන්න දේව දරුවනි මෙන්න මෙතන කියනවා පළවෙනි දේ නුඹලා තුළ මේ කාරණා හතර තියෙනවා. ක්‍රිස්තුස් තුළ ඇස් වැසිලක් තිබෙන නිසා
ප්‍රේම සැලසිලක් තිබෙන නිසා, ආත්මයන් වාචික කරක් වෙන නිසා, ආදරය සදාබරකමක් වෙන නිසා එක ප්‍රේමය දුසිටින්න. තවදේ සහෝදරි, පිළිතවදේ සහෝදරි, මෙතන දේව දරුවේ නියවස මම ප්‍රකාශ කරනවා. පාවුල් තුමා මේ කමතනි පිළිපේ සභාවට. එමෙසා උන්වහන්සේ එතුමා මෙතන අපි ඉල්ලන්නේ අපිට සභාවේ ප්‍රේමය ඇති කරන්න නැත්නම් සභාවේ සාමාජික නතරේ මේ සහෝදර පවුල අතරේ එකම පියාණන් වහන්සේගේ දරුවන් හැටියට අප අතරේ තිබිය යුතු ඒ ප්‍රේමය ගැන උසනා කරන්නේ. දේව දරුවේ ඔබගේ සභාව වටේ බලන්න. නිසකවම ඔබට පෙනේ මේ සභාවට ප්‍රේමය තිබෙනවා කියලා. ඒක ගැන කිසිම තර්කයක් නැහැ. කිසිම සභාවක් තුළ ප්‍රාදීප සභාව ඇතුලේ එක ප්‍රේම කරන්නව අයින්නවා ප්‍රේමය තිබෙනවා. නමුත් බොහෝ වෙලාවට ඒ ප්‍රේමී අඩුපාඩු තිබෙනවා. ප්‍රේමය අඩුපාඩු තියෙනවා. කනගාටු සහිත දේ තමයි. බොහෝ වෙලාවට සභාවයි ගණන් ගන්නේ නැහැ. ආයක සාමාන්‍ය දෙයක් කියලා අමතක කරනවා. ආයක යන. ඔබගේ සභාව ප්‍රේමයෙන් නැහැ කියලා මම කියන්නේ අනිවාර්යයෙන්ම තියෙනවා. නමුත් ඒ බාර ප්‍රේමය ඒ අඩුපාඩු තියෙනවා. යේසුස්වහන්සේ කියන්නේ මොකද්ද? මම ප්‍රේම කළා මේ නුඹලා ප්‍රේම කරන්න. අපිට ගොඩාක් අඩුපාඩු තියෙනවා. ඒ නිසා මම කියනවා කනගාටුයි දෙයක් තමයි සභාව මේ ප්‍රේමයේ අඩුකම ගැන අවධානය යොමු කරන්නේ ගණන් ගන්නවත් නැහැ. ඉගෙන හිතන්නවත් නැහැ. දේව දරුවනි අපි මේක නිවැරදි කරගන්න. අපි සභාව ඇතුලේ ප්‍රේමය වර්ධනය කිරීම උදෙසා අපි ප්‍රායෝගිකව අපිට එකට ක්‍රියා කරන සභාවකට වඩපත් වෙමු. මම කියවන මලියදී ලියලා තිබෙන අවදී විතර ගැලීමක් කියනවා. ඉබැවින් මේ කියවන ඔබ සැමගෙන් ඉතාවනේ කමි මයිලා සිටින්නේ අන්නයිදස නොව ඔබගේම ජීවිත විමසා බල නිසායි. මෙසේ අපගේම ජීවිත විමසා බලමින් අප සැම දෙනා සභාවේ සහෝදර සහෝදරියන්ට ප්‍රේමයෙන් සේවය කිරීමට උත්සාහ කරමු. එසේ කිරීමට කැපවෙමු. හොඳයි. ඒ පරිදි කාරණාව දෙවන කියනවා ප්‍රේමය ඇතුව ඒ වගේම කියනවා එකඟව එක කාරණය අභිප්‍රාය කරගෙන සිටින්න. එකඟව එක කාරණය අභිප්‍රාය කරගෙන සිටින්න. ඉංග්‍රීසි බයිබලයේ මේක ඊට වඩා ලස්සනට වඩා අසල කියන්නේ මම. නිවැරදි මට වඩා තේරුම් තේරෙනවා කියන්නේ මම කියන තමයි. Being in one spirit and purpose. එකම ආත්මය සහ එකම අරමුණේ සෑමෝ ඉන්න ඕනේ කියලා කියනවා. එකම ආත්මයෙන් සහ එකම අරමුණෙන් එකඟව නැතයි සමානවත් තමයි ඉතිවා අනුවාදයේ තිබෙන්නේ. එම් සදිය උදාහරණයෙන් ආයත් මම කියනවා අපිට ඇත්තේ එකම ශුද්ධාකරණයේ පමණයි. අපිට ඉන්නේ එකම ශුද්ධාකරණයේ පමණයි. අපිට ඉන්නේ එකම දිවෙන් වහන්සේ පමණයි. අපිට ඉන්නේ එකම ගැලුම් කාය මාසී උදා ඉරිස් වහන්සේ එකම ගැලුම් කාය පමණයි. එකම දිවිනේ එකම ශුද්ධාකරණ වහන්සේ කෙනෙක් එකම ගැලුම් කාය මාසී උදා ඉරිස් වහන්සේ. නමුත් මොන් තුදෙනා ත්‍රි එක දිවෙන් වහන්සේ. එමුණු සමම ඔබ ඉල්ලා සිටින හැම දිනාගෙම අපි හැම දිනාට අපි හැම දිනාම අපගේ ජීවිත ත්‍රි එක දිවෙන් වහන්සේට බාරදෙමින් උන්වහන්සේගේ වචනයට කීකරුව ජීවත් වෙන්න අපි කැපවෙමු. එවිට අනිවාර්යයෙන්ම අප ආත්මයෙන් එකඟතාවට පැමිණෙනවමයි. අනිවාර්යයෙන්ම එසේ වීමට දිව්‍යන් වහන්සේ ක්‍රියා කරනවමයි. ආයිත් මම කියන්නේ මේක වැදගත් සම්මායත් යන අපි ස්වභාවය හැම කෙනෙක්ම ත්‍රි එක දේවාංශ කරන වෙලා පමණක් නෙමෙයි කරන වෙලා උන්වහන්සේගේ වචනද කීකරුව ජීවත් වෙන්න අපි උත්සාහ කරන මුළු හදවතින්ම අනිවාර්යයෙන්ම ත්‍රි එක දෙවියන් වහන්සේ අප අතරේ ආත්මික එකඟත්වය ඇති කරනවා කරනවායි. එම නිසා ප්‍රේමී සහෝදර සහෝදරියයි මයික දෙකක් කියන්නේ මේ මම අදහස් කරන්නේ සෑම කිතුරෙක්ගේම ජීවිතයේ ප්‍රධානතම අරමුණ වියුත්තේ දිව්‍යන් වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වී දිව්‍යන් වහන්සේට ඇයි සාධිත ගෞරවය මහිමිය දෙනාට ජීවත් වෙ වේටි. එසේ කරනවා නම් අපේ යහසක වර්ධනය නැත්නම් එකඟත්වය අනිවාර්යයෙන්ම දෙනවා දේවදරනේ. ප්‍රිය සහෝදරි,
එම නිසා මම ආයෙත් මේ ඉස්සර කරන දවස් වැඩිද කියලා අවබෝධ කරගන්න ඕනවා. ආත්මයේ අරමුණේ එකඟව නැත්නම් එක්සිත සිටීමෙන් යන්නේ අදහස් කරන්නේ අප සෑම දෙයකදීම එක මතයක්. පල්ලිය කුමේක මතයක්. කවුල් පිළිතුරු දන්නේ ඒක දෙමේ. විවිධ අදහස් නොමැති කණ්ඩායමක් වෙන්න ඕනේ කියන එක නෙමෙයි. අපේ ස්වභාව තුළ විවිධ අදහස් ඇති මිනිස්සු ඉන්නවා. විවිධාකාර පෞරුෂත්වයක් ඇති මිනිස්සු ඉන්නවා. විවිධාකාර හැටියෙන් මිනිස්සු ඉන්නවා. නමුත් අපි හැමදෙනාම එකට ක්‍රියා කරන්නා වූ එකිනෙකාට ප්‍රේම කරන්නා වූ ඒසවාංශයේ මගවැගේ හිත ඇති දිව්‍ය වාංශයේ ගෞරවස ජීවත් වෙනා වූ මිනිස්යන් ඉන්නවා. පරිකුණ 10 31 වලනෝ ඒ නුඹලා කතා බොත විනාමක් කරතා සියල්ල දිව්‍ය වාංශයේ ගෞරවය පිණිස කරපාලා. දිව ධර්මයේ දිව්‍ය වාංශ පුතෝරා ගිලාන්ත කියලා මේක. දැන් ඔබව උන්වහන්සේ දරුවකට පත් කළා තිබෙනවා. ඒ වගේම කුරුටි දෙවනි කුරුටි 5:20 කියනවා උන්වහන්සේ උන්වහන්සේගේ තානාපතියන් ලෙස ජීවත් වීමට අපව කැඳවා තිබෙනවා. ඔබ අපි එසේ ජීවත් හොඳයි අපි අමු වෙන ඊළඟ පදයට තුන්වෙනි පදයට උමාදීයන් පක්ෂකාර වාදකමින්වත් නිෂ්පල මාර්ගයෙන් කිසි දෙයක් නොකොට එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමයි යටහත් සමිච්චිතාව. අදනි පරිදි මේ කියනවා තවදුරට නුඹලා එක එක්කෙනා තම තමාගේ කාරණාව අනුගේ කාරණා බලා බලලා අපි මේ බලමු. මෙතන කියන පරිදි තමයි කියනවා මේ ස්වභාවය අය පක්ෂවාදකම කිසිදයක් කරන්නේ නැහැ. පක්ෂවාදකමින් කිසිම දෙයක් කරන්නේ නැහැ. මේ සාදසාවේ ඔබට මේක කිව්වොත් ඔබ මාමුලේ ඔබේ නෑ අපේ සභාවේ අපි හරියම ඉස්සක්. පක්ෂවාදකමක් නැහැ කියලා. නමුත් දෙවදාරේ මම විශ්වාස කරනවා බොහෝ සභාවල සුළු වශයෙන් හරි මේ පක්ෂවාදකම කියන එක තිබෙනවා. මොකද ඔබ සභාවල අපි ඥාතින් ඉන්නවා. නැත්නම් අපි එකට ඉගෙන ගත්ත අපිගේ පොඩි කල්ලා අඳුනා ඉන්නවා. නොයෙක් සම්බන්ධතාව තුළ තියෙනවා. එම නිසා යම් කිසි අවස්ථාවකදී අපි අපට වඩා හිතවත් අපිට වඩා කිට්ටු වඩා හොඳ දන්නා වූ අයගේ පැත්තට අදින්ද පිළිදෙනවා ඕනෑම ස්වභාවයක. නමුත් දෙවදාරේ ඔබ දන්නවද අපි මේ පරීක්ෂාවට යටත් වුණාම බයිබලෙන් මොකද අපගෙන කියන්නේ කියලා ඔබ බුදුම වේ. ඔබුදුම වේ බයිබලයේ කියනවා ඔබ එසේ කරනවා නම් ඔබ මාංශික පුතුමේ ආ බෝලාගෙන අපි යන්නේ ආත්මිකයි කියලා අපි අමුතුම අපි ආත්මිකයි කියලා අපි යම් කිසි ආත්ම කාලයකට ඇවිල්ලා තියෙනවා කියලා නමුත් දේ වචනේ කියනවා අපි එහෙම කරනවා නම් පක්ෂවාදී නම් පක්ෂ අරගෙන ගියාම අපි මාංශික වෙනවා කියලා නවතින්නේ නැහැ. පාවුල්තුමා තව වැඩි දුරට කියනවා අපි ආත්මික බිලින්දු කියන තමා කියවන්න. මේ පද දෙක පළවෙනි කොටු 3-4 මුතු වහුණු දේවල් කියවන්න. මක්නිසාද එක්කෙනෙක් මම පාවුල්ගේය වෙන කෙනෙක් මම අපොලොස්ගේයයි කියන කල නුඹලාම මානසිකයෝ නොවෙද්ද මේගොල්ලෝ මේ කියන්නේ මේ පොඩි පොඩියා ගැන මේ කියන මම පාවුල්ගේ තාත් කෙනෙක් කියන මම අපොලොස්ගේ පාවු කියන අවුරුදු දෙගොල්ලොම ඔබ කියන අය ඔබල මාංශික කිතුනෝ. දෙවියන් දරුවෙනි තේරුම් ගන්න බැරි බයිබලේ තව හැදී. බයිබලේ හැම අවස්ථාවෙම සත්‍යයට ඔබ මඟ පෙන්වනවා. සත්‍ය අනුමාන වෙනවා. ඉතින් එහෙනම් අපි තවදුරටත් බලමු. ඔව්. පළවෙනි තුනේ එකේ මොකක්ද කියන්නේ කියලා. ඔහු කියනවා සහෝදරයන් ආත්මිකයන්ට මෙන් නුඹලාට කතා කරන්න නොහැකිව මාංශිකයන්ට කෘස් වාංශ තුල බිලිදුම්පත් මෙන් කතා කෙරේ. බලන්න කියන්නේ කාර්ය කොරිමි සභාව. කොරිමි සභාවට ලියමින් පාවිච්චි කරනවා මට ඕගොල්ලන්ට කොවිලා සිද්ධ වෙලා තියෙන්නේ ඕගොල්ලෝ මේ ආත්මික බබාලා බබ්බු වගේ. ඇයි රණ්ඩු වෙනවා? පැති ගන්නවා මම අරයේ පැත්තේ කියලා. ඔබ මානසික වූ
බබාලගේ රණි දේවදා නෙමුසා මේක බරපතල කම් තේරුම් ගන්න. මම ඒ මුල් කිව්ව උදේ තේරුම් ගන්න මේ අභිනව තත්වයට එක මූලික හේතුවක් මේකයි ආත්මික එක්සත්කම නැති නිසා. අනිත් ඕනෑම ඕනෑම කියන්නේ ලාතම සදරෝයි. අනිත් ආමන්තුනේ ඕනෑම නමස්කාර පූජා ස්ථානයකට ඔවුන් ඊ නමස්කාර විසිකයන්ට කරන අතර අපිට බොහෝ වෙලාවට මේක බාධා කරලා දෙනවා. මේක අපි දුර තමයි කියලා විශ්වාස කරනවා. හොඳයි. ප්‍රේමසාවල සහෝදරි මම මේ ප්‍රශ්නයක් ඔබෙන් අහන්නම්. ඔබ දන්න ඔයගොල්ලෝ සභාවේ නායකයන් දෙන්නේ අතරේ නැත්නම් ජනප්‍රිය දෙන්නේ අතරේ හැමෝම අඳුරනව දෙන්නේ අතරේ යම් කිසි මතභේදයක් නැත්නම් මත ගැටුමක් ඇති වෙනවා. අපි තු මේ සභාවේ දෙයක් ගැන කියන උත්තරී දෙයක් නෙමෙයි සභාවේ දෙයක් ගැන. මෙහෙම වුණාම ඔබ ක්‍රියා කරන්න කිසිේද? මේ අවස්ථාවකදී ඔබ ක්‍රියා කරන්න කිලෙසද? දෙවියන්ගේ සහෝදරි මම ඉස්සරහට වගේ බොහෝ වෙලාට සිත් ඇත් ඒකයි. අපි දන්නේම නැතුව අපි කියනවා අරයා කියන්නේ එයා මගේ යාළුවා. මෙයා කියන්නේ එයා මගේ පාසල් මිතුරා. එයා කියන්නේ එයා මගේ ඥාතියා. එයා කියන්නේ මගේ අපි එකට බෝයිෆ්‍රෙන්ඩ් දේවල්. ඒ නිසා අපි මොකක්වත් දෙපැත්ත හිතන්නේ නැහැ. දෙපැත්ත හොයලා බලන්නේ නැහැ. අපි අරයාගේ පැත්තේ. පිරිසවලේ සහෝදරි මොකද වෙන්නේ ඇත්තටම? බයිබලයේ කියනවා අපි ඉතල කරලා තියෙන මොකද? අපි පක්ෂිවාදීව ක්‍රියා කරනවා. ජනසමාජයේ කියනවා පාවුල්ට වේදනාව, ඒ උරුගේ ප්‍රීතිය අසම්පූර්ණ කළ දේ මෙන්න එක දෙයක්. මෙන්න මේ රාජ්‍ය කරවන එක දෙයක්. එහෙම කරද්දී අපි සම්වාස වේදනාව වෙනවා. දේව දරුවනි මම ඉගෙන ගන්න තියෙන එකම දෙයයි. මම හැමතිස්සෙම පක්ෂයක් ගන්නවා. බුදුමයි පයිකල කිව්වා නේද? ඔව් මම කිව්වා එක්කෙනෙකුගේ පක්ෂ ගන්න එපා කියලා. මම හැමදාම හැම විටම උත්සාහ කරනවා දෙවියන් වහන්සේ පක්ෂය ගන්න. දෙවියන් වහන්සේ පක්ෂය ගන්න. එක පැත්තකින් මගේ බාධා වෙන්න පුළුවන්. එක පැත්තකින් තම උදව් මිත්‍යා වෙන්න පුළුවන්. නමුත් මම උත්සාහ කරනවා හැම විටම දෙවියන් වහන්සේගේ පැත්ත ගන්න. දෙවියන් වහන්සේගේ පැත්ත ගනිද්දී දෙවියන් වහන්සේ මොකද කියන්නේ? මතේ උපහේ නමේ සමාදානය කරන්න ආශිර්වාද ලද්දෝය. මන්ත දවුදේ වෙන වහන්සේ පුත්‍රයෝ කියන බන්නෝය. මෙවැනි අවස්ථාවක අපි ඒ තිබෙන්නා වූ ඒ පක්ෂ රිතිලා ඒ ප්‍රශ්නේ උග්‍ර කරන්න නෙමෙයි අපි පටන් ගමු යාඥා කරමු හැබුද. අපි යාඥා කරමු කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ පහ වෙන්න මට අවස්ථාවක් දෙන්න. අනේ ස්වාමීන් වහන්සේ විසඳන්න. අනේ ස්වාමීන් සමාදානය කරන්න මම පාවිච්චි කරන්න. මේ වේදේ නැතිකරන්න මම පාවිච්චි කරන දේ ස්වාමීන් වහන්සේ කියලා. ඒකයි දෙවි ස්වාමීන් වහන්සේ කියනවාද කියනවා වචනේ කියනවා. පක්ෂවාද කමින්වත් නිෂ්පල පර්ධම කිසි දෙයක් කරන්න එපා. මේ නිෂ්පල පර්ධක කෙනෙක් යනවා කියලා යමක් කියන්න ඕනේ. අපි යොහාන් 15 කියුවා. අපි යොහාන් 15 කියනවා. යේසුස් වහන්සේ කියනවා මාගෙන් වෙන වෙනුලාට ජීජා කරන්න බෑ. එහෙම නිසා සාන්දනව සුමීල් කියනවා ඔබ කියන්නේ તો ඔබට සුමීල් කිසිම දෙයක් කරන්න බෑ නේද දැන්. ඒ ක්‍රිස් වහන්සේ බෙන්ව කිසිම දෙයක් කරන්න බෑ. එහෙමනම් ඔබතුන් යම් කිසි දෙයක් වෙනවා නම් නැත්නම් මාතුල අනුභව දෙයක් වෙනවා නම් ඒ වෙන්නේ මාතුල වැඩවසන්නා වූ ක්‍රිස් වහන්සේ නිසා. එම නිසා යම් කිසි ගෞරවයක් නැත්නම් පාර්ග ගැනීම අපි කළ යුත්තේ කවුද කියන්නේ? යේසුස් වහන්සේ ගැන. අනේ යේසුස් වහන්සේ තුලින් තමයි මට මේ කරඬ දෙවියන් වහන්සේ ඉදහැරි උපකාර කළේ. එයා කරුණා කළා මේ නිෂ්ඵල පාරක කරඬා. ඔබ ගැන මම මේව කළා මම අරගෙන කරා කියන්නා වූ දුර්ලභ අපට පුරාණ අපි දන්නේ නැති මේ වචන මුකේ පිට වෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහ කරමු එවැනි වචන එවැනි වදන් ප්‍රකාශ කරෙන්න. මේ සාරය සාහෝදරි අපි පාරට කරගත යුත්තේ උන්වහන්සේ මේ ගැනීමස වෙන කිසිවක් ගැන නොවේ. ගලාතිය 6:14 නැවතවර පාවුල් තුමාගේ වචන ඕගෙනවා. නමුත් අපි ඊස්මාමියු යේසුස් වහන්සේ කුරුසිය ගැන මිස වෙන කිසි දෙයක් ගැන පාරට කරගන්න මට සිද්ධ නොවේවා.
ඒ ස්වාමීන්ගේ කුරුසිය ගැන මිස වෙන කිසි දෙයක් ගැන පාරක් උදර ගන්නට මට සිද්ධ නොවේවා. ප්‍රමිතවල අප සැම දෙනාම පාවුල්තුමා පවසනවා මේ වදන් අපගේම කර ගනිමු. අපගේ දිව්‍යයන් වහන්සේගේද අපගේ ස්වාමීන් ඊර්පිස් වහන්සේගේද අපට දීමනා ඒ වගේම අපිට බල ලබා දෙනා සුද්ධාත්මයන් වහන්සේගේ මහත් ක්‍රියා බලවත් ක්‍රියා ගැන උන්වහන්සේගේ ප්‍රේමය උතුම්දලාගේ ත්‍රිවිධ දේවනාගේ ප්‍රේමය ගැන උන්වහන්සේ උන්වහන්සේලාගේ විශ්වාසවන්ත ගැන අපි පාරට්ටු කර ගැනීම මිස අප ගැනම නිෂ්ඵල පාරට්ටු කර ගැනීමෙන් සම්පූර්ණයෙන් වලකින් දෙවිදරුවා මෙන්න මෙන්න දෙවි කාරණා ඊළඟට තුන්වෙනි කාරණා එකිනෙකා තම තමාට වඩා එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුම් මේ යටහත් කමින් සිටාව. එපිලිස් පහේ විසී කියනවා ක්‍රිස් වහන්සේ කෙරෙහි බය ඇතුව එකිනෙකාට යටත් වෙයල්ලා. ක්‍රිස් වහන්සේට බය ඇතුව එකිනෙකාට යටත් වෙයල්ලා. ඒ වගේම පළවෙනි පේතෘස් පහේ පහේ කියනවා එසේය නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙ කරන පිණිස එකිනෙකාට මෙහෙ කරන පිණිස යකහත්කම පැලදරන්නilla. ඊළඟ කියනවා මක් නිසාද දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යකහතුන්ට කරුණාව දෙනසේක. මේක ගැන අපි හිතද්දී සභාවෙ ඉන්න හැමෝටම යටත් වෙන්න කියලා අපිට පොඩි ගැටලුවක් වෙන්න පුළුවන්කම් මේ කියන්නේ. මම රිසර්ච් කරනවා. මේ වචන වලින් දෙවි ස්වාමීන් වහන්සේ කියන්නේ මේ සභාවේ ඉන්න ඔබේ නම සභාවේ අනිත් හැම දිනාටම ඔබට වඩා හැකියාවක් තියෙන එක නෙමෙයි. ඔබට වඩා උන් දීමනා තියෙන එකක් නෙමෙයි. ඔබට වඩා උතුම් නැත උසස් අය වෙන බවක් නෙමෙයි. මේ වචන වලින් දෙවියන් වහන්සේ දුන්නානේ මේකයි. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රේමය රොබහෙපා ශුද්ධාත්මන තුල අපේ හදවතල වගුරුවා තිබෙනවා. එම්ස අවබෝධන මාසේ ප්‍රේමයේ දිවෙනවා. ඔබගේ සභාවේ හැමෝටම මාසේ ප්‍රේම කරනවා. එම නිසා ඔබ තුලින් ඒ ප්‍රේමයයි ගලාගෙන යුත්තේ. එම නිසා සභාවේ හැම කෙනාම විශේෂ සැලකිල්ල ලැබීමට වටින්නා වූ අය ලෙස අඳුනා ගන්න මම කියන්න. ඒගොල්ලෝ ඔබට වඩා උතුම් ශ්‍රේෂ්ඨ ඔබට මොනක්වත් නැහැ ඔබ තමයි පළමු කෙනා සභාවේ ඒක නෙමෙයි. අද කියන්නේ තේරුම් ගන්න උන්වහන්සේ කියන්නේ මේ සභාවේ ඔබ සහෝදර පවුලක්. මම උන්ට ප්‍රේම කරනවා ඔබට ප්‍රේම කරනවා. ඔවුන් හැම දිනම තේරුම් ගන්න ඔබේ විශේෂ සැලකිල්ල ලබන්න වටින්නා වය මොකද මම ඔවුන්ට විශේෂ සැලකිල්ල දක්වනවා. ඔව්. අද මම දෙන්නේ උන්වහන්සේ මේ විශේෂ සැලකිල්ල නිසා පමණයි. නැත්නම් මම කවදාවත් දෙන්න බැහැ. උන්වහන්සේ මට විශේෂ සැලකිල්ල දක්වුවා. ඒ වගේම උන්වහන්සේ අපි හැමෝටම විශේෂ සැලකිල්ල දක්වනවා. අපි වැදගත් දේ සැලකනවා. ඒ නිසා දේව දරුවනි අපි අනිත් අයට යටත් වෙමු. විශේෂ ලෙස සැලකමු. පිළිපිළිමු අතර අන්තිම වාදය දෙකිය අතර. නුඹලා එක එක කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණා බලා බලන්න මේක වෙලෙ තේරෙන්නේ මොකක්ද මේ කියන්නේ? අනිත් අයගේ වගේ ඔය 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 බලන්න. නැත්නම් බොසිප් කරන්න ඕපද උප කියන්නේ. අරයට කඳුනේ අරයට කඳ කළේ අරද මොකක් ඒක නෙමෙයි දේව දරුවනේ මේක අදහස් ගන්න එක නෙමෙයි. මම මේක විශ්ල කරන්න මේ විදිහට ආරම්භ කරන්නම්. අද අපි විශ්ව සමාජයේ ඉතා මොන විදියට අපි අවංකව බැලුවොත් අපිට පේන්නේ ඉතාමත්ම ආත්මార్థකාමී කියනා වූ දේ හැම තැනම කොච්චර ප්‍රදලා කිව්වොත් මම කියන්නේ මිනිස්සු අති බහුතරයක් අපේ දේශයේ ඉතාමත්ම ආත්මార్థකාමී ලෙස ක්‍රියා කරනවා. මම මඩ හැමෝටම කියන්නේ නෑ මම දැන් බොහෝ දෙනා තාමත් තමුන් ගැන කියලා හිතන්නේ තමුන්ගේ ලාභය තමුන්ගේ වාසිය තමුන් ජමේක තමුන්ට අරක. එම නිසා මේ හේතුවට මොකද වෙන්නේ? අසාධාරණ දේවල් කරනවා තමුන් ලාභයක් ලබා ගන්න. වංචා කරනවා තමුන් ලාභයක් ලබා ගන්න. සොරකම් කරනවා අල්ලස් ගන්නවා දූෂණ තියනවා සමාජයේ ඇත්ත වශයෙන්ම අපගේ සමාජයේ මේව වර්ධනය පවතිනවා. මේ අතර මේ වෙනි සමාජයක ඉන්නව අපට දෙවියන් වහන්සේ කියනවා
පරාර්ථකාමී ජීවිතයක් ගත කරන්න අනිත් අය ගැන හොයලා බලන්න. ඊමණ අවශ්‍යකම් හොයලා බලන්න. ඒකයි දෙකියන්. පිළිවෙලට සාහෝදී මේ සමාජයේ ඔබගේ ස්වභාවයෙන් දෙන්නට පුළුවන්. ගොඩක් අය පරාර්ථකාමී හදපු දෙනින් නමුත් ඔබ ආත්මාර්ථකම්. අහමම ආපාසරාමෙන් ඉඳපු බොහෝ දෙනෙක් මම කියන්නේ ඔබ පරාර්ථකාමී ක්‍රියා කරන රෝම 15 දෙක අපේ එකිනෙකා තම තමාගේ අසල් වාසයාගේ වැඩි දියුණුව පිණිස යහපත සඳහා ඔව් සතුට කරාවා. මෙන්න අසල් වාසයේ වැඩි දියුණුව පිණිස යහපත කරාවා. මතු දාන විදානමේ තමාට මේ තමාගේ අසල් වාසයට ප්‍රේම කරව. මෙතනදී පාඩිය නම් හදුවට ගినాවේ යහපත් සමාර්ථයක් උමාව. එදා ඒ ස්වාමීන් වචන කිව්වම ඒ දැන තහනවා කවුද මගේ අසල් වාසියා? දේශ මාධ්‍ය කියනවා යහපත් සමාජයක උපමා අපි කවුරු දන්නවා උපමා හොඳද මේ උපමාවෙන් දක්වන්නේ අපගේ අසල් වැසියා තමයි අසරණව සිටින ප්‍රශ්නෙ රැජුලා ඉන්න අපගේ උපකාරය අවශ්‍ය කෙනා තමයි අපගේ අසල් වැසියා. දෙව දරුවෙනි මාධ්‍ය තේරුම් කරලා දෙන්න පිලිප්පි 4:4 කාටද මූලියන්නේ පිලිප්පි සභාවේ අද උන්වහන්සේ මේ වචනය අද අපිට කියන අපේ සභාවට ඔබගේ සභාවට උන්වහන්සේ අන්සාමි සාන්දයෙන් සභාවට කරලා කියන්නේ සභාවේ අවශ්‍යතාවය කෙනෙක් ඉන්නවනම් අසන කෙනෙක් ඉන්නවනම් අසන බවට පැතුම් කෙනෙක් ඉන්නවනම් ආත්මික අසන බවට වෙන්න පුළුවන් ශාරීරික වෙන්න පුළුවන් ආර්ථික වෙන්න පුළුවන් මානසික වෙන්න පුළුවන් වෙන ආකාරයක් වෙන්න පුළුවන් එහෙම වුණත් කරුණා කරලා ඔබ ගැන ආත්මාර්ථකාමීතා නෙමේ පරාර්ථකාමීව ඔහුට ප්‍රේමෙන් උපකාර කරන්න. මෙන්න දේ වශයෙන් කියන්නේ මෙන්න ආත්මික එක්සත්කම ඇතිවීමට ඊළඟ කරුණ අපි දේව දරුවනි අපගේ සභාව තුළ ප්‍රශ්න ආයතය ඇයට අපි උපකාර වෙමු. උන්නේ වායස කියනවා වාද කරන්න බනින්න තරහ ගන්න නොයෙක් දේවල් කරන්න උත්සාහ කරන්න. ඔන්න ගලවා ගැනීමට ප්‍රේමයෙන් ඔන්න හරි මාර්ගයේ දියුණු කර ගැනීමට ප්‍රේමයෙන් ක්‍රිස්තු වහන්සේ තුල ඇතුළු වීමට ඔබ අපි උපකාර වෙමු. මේ සාවදේ සාමෝදින් බුදු මාතකයේ මම ධර්මයන් ටිකක් විතර තියෙනවා. මේ අධ්‍යයනයේදී ආරම්භ මම ආරම්භ කළේ අපගේ සභාවන් වෙනවා මේ අඩුපාඩුකම. දෙව දරුවෙනි මගේ ආච්චා මගේ බලාපොරොත්තු මේ සමන් දෙන්නා වූ ඒවා මේ පුස්තක කියවන්නා වූ හැම කෙනෙක්ම යම් කිසි විදියකට මේ ආත්මික එක්සත්කම එකගතාවයේ ඇතුව ජීවත් වීමට උත්සාහ කරයි කියලා. එම් නිසා දෙව දරුවෙනි මම මේ විදිහට කියනවා මම මුලින් ඒ ස්වභාවයේ කනකවත් සත්‍යය කියලා සඳහන් කළා වූ දේ ඒ දෙයට පිළිප්පි දෙකේ 1:4 දක්වා විසඳුමක් තිබෙන බව මම විශ්වාස කරනවා. එම් නිසා අපි උත්සාහ කරමු යේසු වහන්සේ තුල වෙසෙන්න එකිනෙකාට ප්‍රේම කරන්න සුද්ධාත්මයන් වහන්සේ ගෙන දෙනා වූ පංගුකාරකම අත්දකිමින් ආදරය සහ දයාවරකම පැලඳ ගනිමින් ආත්මෙන් සහ අරමුණෙන් එකඟව යටහත්ව අසරණවන්ට උපකාර කිරීමට අපි කැපවෙමු. අපි මෙසේ කරන අතර මම ආයතනවල කියනවා දෙවියන් වහන්සේ සභාව තුල ආත්මික එකඟත්වය එක්සත්කම එක්සත්කම ඇති කරනවා. මේක දකින්නා වූ අනිත් අය අනිවාර්යයෙන්ම යේසු වහන්සේ වෙත ඇදෙන බව අමුෂලා වෙනවා. දේව ධර්මයෙන් ඔබ මේ අදිතාවයදකට මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි දේව බාර ගැඹුරු දේවල් වෙන්න පුළුවන්. අයිලස්ස මේ පොත ලබා ගන්න මේ පොත තිබෙන අය මේක නිකන් එකපාරට කියලා විශ්කරන්න එපා. මේක එක එක කාරණා ගැන එක එක ගැන වෙනින් මාර්ගන ඔබගේ ජීවිතය අදාළ කරගන්න ඉසි ක්‍රීම්ට ඒ ස්වාමීන් වහන්සේ ඔබට උපකාර කරනවා.